යන් වෙසක් පුන් පෝය දවසක වැඩි ඈතක් නෑ. ඒ වෙසක් පුන් පෝය දවසේ පස්කඳු බෙදා දෙබෑ කරගෙන සේරුවිල ලලාට ධාතු සෑය මතු කරගෙන මතු වෙනවා ලලාට ධාතු වහන්සේ. නුවරින් දළදා වහන්සේ. මයියංගෙනින් කේස ධාතු වහන්සේලා ගිරිවා ධාතු වහන්සේ. මුතියංගෙනින් ධාතු වහන්සේලා. එහින් දීගවා අපි කිරිවිහෙරින් හැම තැනම ධාතුන් වහන්සේලා අහසට මතු වෙනවා. සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් අද දක්වා නොනිමේ තියෙන සිංහතෙල් පෙර වූ පහන් නිවි යනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් දැම් පිදු මල් සේ තිබෙන සොඳුරු මල් පරවී යන සුවඳ සුණු විරි යන සම්පූර්ණ ධාතු ගර්භයේම පස්කන්ධක් වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පැන්නගේ. එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නෑ. එක බෞද්ධෙක් නෑ මේ මේ මෙහිමට. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න කෙනෙක් නෑ. එදාට දහසම් දහ රංකාසි ලක්ෂයක් ඇතෙක් පිට තියෙන මේ ලංකාව පුරා යෙව්වත් එකම ගාථාවක් දන්න කෙනෙක් නෑ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා රුවන්වැලි මහසෑයට. ආකාශයේ රැස් විහිදි විහිදි තියෙනවා. පබළු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලා එහෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දෙබා වෙලා චූලෝදර මහෝදර නාගෙන් යම් පුටුවකට ධාරගල කළාද ඒ මැණික් පුටුව මත. ඒ මැණික් පුටුව මත ස්වර්ණ හංසේ සුදෝසුදු හංසේ පවිත්‍ර හංසේ කසුම් ගන්නා පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ආසනෙන් යන්නේ ආකාශයෙන්. එදා දස දහසක් ලෝක ධාතුවල නොව සකල ලෝක ධාතුවල බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේස ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙන යන්කෝ යන් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? සක්වලේම දෙවි බමුණට ඉවිදී මේක නවත්ත ගන්න බැහැ. ඒ සියල්ලම වජිරාසනයට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයි අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයෙන් වජිරාසනයට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සිලුමිනි සෑයේ දළදා වහන්සේ කීස ධාතුන් වහන්සේලා වඩම් වඩින එක ශක්තිමින්දුන්ට වළක්වන්න බෑ. නාග ලෝකේ නාගයන් සතුව තිබෙන වඳින පුදන ධාතුන් වහන්සේලා වඩින එක සියලුම කිසිම නාගයෙකුට වළක්වන්න බෑ. තම තමන්ගේ ස්තූපවලට අරක්ගෙන සිටින ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ධාතුන් වහන්සේලා වඩින එක වළක්වන්න බෑ. සියලු ධාතුන් වහන්සේලා වජිරාසනයට පැමිණෙන එදා වජිරාසන භූමිය ගොඩනැගිලි වැටිලා පස් මේ වැලි ඇතුරන භූමියක් වගේ තියෙන බෝධින් වහන්සේ නෑ එදාට. ඒ සියල්ල දෙටි සුළඟකින් ඈත් මෑත් වෙලා පොළොව දෙබෑ කරගෙන එදා සම්මා සම්බුදුන මොහොතේ කුසතන අතුරා යම් භූමියක අසුන් ගත්තාද අන්න ඒ කොටස උඩට මතුද වජිරාසන. ඒ ආසනය මතුවෙච්ච ගමන් මැණික් ආසනය අතුර දාන්නේ නාගදීප. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වජිරාසනය මත පිහිටනවා. බලන්ට පින්වතුනි ආශ්චර්ය ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පිහිටනවා. ඒ මැද උරුණ රෝම ධාතුව පිහිටනවා. එකින් එක් අකුධාතුන් වහන්සේලා තිබ්බ තැන්වලම පිහිටනවා. නොවරදවාම අනිවාර්යයෙන්ම ඒ ධාතුන් වහන්සේලා එදා බුද්ධ ශරීරයේ තිබ්බ තැන්වල ඒ විදිහටම පිහිටනවා. සම්පූර්ණයෙන් බුද්ධ ශරීරයේ මැවි යනවා. යමක මහ ප්‍රාතිහාර්ය පහනවා. දස දහසක් ලෝකවා ධාතුවල දෙවියන් පමණයි එදාට ඒ දැක ගන්නේ. දෙවියන් පමණයි, දෙවියන් බමුන් අමනුෂ්‍යයන් පමණයි මේක දකින්නේ. මේක දකින්න මනුස්සයෙක් නෑ එදාට. එදාට ඒ ගැන හිත යොමු කරන මනුස්සයෙක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් නෑ. දිවිවරු විතරයි මේක දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ප්‍රාතිහාර්ය පාන ඒ බුදුරුව මොහොතක් දහම් දෙසන සත්‍යයි.
මොහොතක් දහන් දෙසන එදා දේශනාව අහලා දෙවියන් අතර දෙවිවරු අසංකේයයක් මඟපල් ලබනවා මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් බුදුරජාණන් වහන්සේගේ හඬින් බුද්ධ වචනයක් අහලා මඟපල් ලබන්න තව එක chance එකක් තියෙනවා එක අවස්ථාවක් ඒ තමයි ධාතු පරිනිර්වාණය ඒ ඒකාන්තින් එසේමයි ඒක සිද්ධ වෙනවාමයි ඒ නිසායි පින්වත් සත්පුරුෂ ජනෙනි මේ නුඹලාට කියන්නේ පින් කරන දෙවියන්ට තව එක අවස්ථාවක් තියෙනවා දැන් මේක කාම සැඩපාරට මනස ලොක යවුවේ වාද විවාද වලට පඬිතුකම් වලට අවුලේ අහිංසක සුගති උපත කරන්නේ ධර්ම අවබෝධ කරන අදහසින් නේද මනුස්ස ලෝකේ අනේක විද දුක් ගැහැට විඳගෙන ධර්මයේ හැසිරෙන ජනී ජනයා අමාරුවෙන් හරි සුගති උපදුනත් ඔවුන්ට අවස්ථාවක් උදා වීවි අසංකේයයක් නිවන් දකින මොහොතට එකතු වෙන්න පුළුවන් වේවි තව එක අවස්ථාවක් තියෙනවා මේ බණපද අපි එක දිගට කන් යොමා අහන්නේ උගුරු ලේ රහ වෙනකල් අපි බණපද කියන්නේ අනේ අපිට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා